අ අපරට බෞතර දෙසපාලෝ නොහැකියාව හැකිිය අවක් කර ගත්තු කාලකන්න. විසෙසෙම රාජපක්ස පවලි අසූචිත් සෝොඳයි කියලා, කොන්දේස් විරහිතුව අසූචි බුද්ධින එක් පාදඩයක් තමයි තිස්ස කුට්ටියාරච්චි. හැබයි රාජපක්තරට කඩේ කියලා තිස්ස කුට්ට ආරච්චිල බොෝදේවල් ලැබවා. ඔදන්න මේ පවතින වසංගතය තත්ත්වය තුළ ආණ්ඩුව කයිවාරු ගහමින් හිටියා. එක වාහනයක්වා මේරටට ගෙන්න්න නැහැ ශේෂයම මැතියඇමතුරුට සැබවවාහන ගෙන්න්න නැයි කිය. ඒ ඇතකාලෙ ගෙන්න්නපු පළමිනිම වාහනය දුන්නේ තිස්ස කුට්ටියාරච්චිට. එක හේතුව තමයි තිස්ස කුට්ටියාරච්චි මේ වෙනකොට රජ පක්ෂ පවුල වෙනුවෙන් කොන්දේසි විරහිතව හතර වටේටම බුරන. මැදමුලෙන ඉ පාදඩියන්ට නොම්බ එකම අවශ්‍යතාවයක් තියෙනවා පටේටම බුරණ සුනකයන්ගේ. මොකද මේ වෙනකොටත් මැදමුලෙන මෙරටේ මිනිස්සුන්ගේ උදහසිට ලක්වවෙලාතිබේ. ෞවුගේ කාලයේ රාජ පක්ෂලා වෙනුවෙන් ුරපු සූකරවංසගේ මේ වෙනකොට පටිය රෝල් වෙලායිතියෙන. විසසම සූකරවංස මේ වෙනකොට මොක පූට් වෙලා ඉවා කියක බහුතරයක් දන්නවා. එනිසා මේ අලුත්ම වැඩේ භාරාරගෙනන්නේ. එමනතන් අර සූකරවංසක ජොබ් එක භාරාරගෙනන්නේ තුස් තිස්ස කුට්ටියආරච්චි. තිස්සකුට්ියයාආරච්චි, පහුගේ කාලයපුරාම ොදුල්ලෙමිනිස් සුන්ට පොල්ල තිබ්. ජන්ද අපසාන් වීමත් සමකම තිස්ස කුට්ටි අරච්චිරපු පලවිනි වැඩේ තමයි, ජොබ්දනමයි කියලා මිනිස්සුන්ට ඇපටිකේෂන් බදවා. මේ සියලුම වැඩකරපු එක අම්මන්ඩිකෙනෙක් හිටියා. සාමාන්‍යෙන් ඔබ දන්නවා තමන්ගේ රෙද්ද උත්සලා ගොඩ යන අම්මන්ඩිලා අපරටේ විධ ප්‍රදේශවලඉන්නවා. හැබැ මේ අම් අන්ඩි නූගත් අම්මන්ඩිකෙනෙ පුත් නෙයි. අපට තහුරු කරගත්තු ආරංච මාර්ගනුව මේ අම්බන්ධිත් විශ්වවිද්‍යාලයක උපාධයක්තියන අම්න්ණි කෙනෙක්. ෘතිෙන් ගුරුවරියෙක්. මේය අම්න්ි තමයි තිස්සකුට്යාතක්ක බොහෝ රැස්වීම් වල ගිහින්තියෙන්. එනිසා තිස්සකුට්ටයාාරච්චිගේ සියලමු පාදර වැඩට්ටිකට මේ අම්මන්්ඩිත් සම්මන්ධයි. මේ අම්න්ඩි තමයි, තිස්සකුට්് යාරච්චිගේ, පලිේෂන් බදන වැඩේ කෝඩිනේට් කරලා තියෙ. හැයි බඳදුල් ඒකෙ කුටවත් ැබුණු රස්සාාවක්නෑ. න් පස්සේ මේ අම්න්්ි තිසකුට് ආර්චි තෙකුතුවෙර කරලා තියෙ ඊල්ළඟ වැ ඩේ තමයි, ප්‍රේශයේ මනිසුන්ට පොරොන්ද දීල තියෙනවා ගෙවල් හදල දෙනමයි කියල්. මීට අමතරව කක්කු සිපෝච්චි දෙනමයි කියලත් මිනිස්සුන්ගේ ලයිස්තු හදලා තියෙනවා. මේ අතර තුරේ ජොක්දිනමයි කියලා මේ අම්මන්ටි හර තිස්සකුට්ටආර්චි, ප්‍රදේශයේ තරුණයගෙන් රුපියල් විසිපන්ධහඉදලා හැත්ත පන්දහදක්වා මුදල් අරගෙන තියෙනවා. හැබැයි මේකට ෘපිය ලක්ක දෙයක්වත් තිස්සකුට්ට ආරක්්ි කරලා නෑ. මුදලෙන් කොටසක් මේ අම්මන්ඩි තියා ගන තියෙනවා ඉතුරි කොටස තිස්ස කුට්ට ආරච්චි තියාාගන තියෙනවා. පස්ස කාලෙ හෙළවෙච්ච කාරණයේ තමයි තිස්සකුට්ටි ආරච්චගේ එක් ගෑැනිට වත් කරගන්න බැරදේවල්, තිස්ස කුට්ට හාරච්චි රහ මේ අම්මන්ඩිට කරගන්න පුළුවන් කියන කාරණෙේ. එනිසා බහතරයක් දෙෙන තිස්ස කුට්ට ආරච්චගේ මුොක් හරිරගන්න ඕනනං මේ හම්මන්ඩි හම්ඹවිීම පුරද්දක් කරගත්. මන්ගේ ෑැන දී හරි ගොඩගන්න හදන පිරිමිත්තින්න්නවා. මොකට මේ පිරිමියත් සාමාන්‍ය රජය සේවකි. හැබැයි මොකුත් දන්නති අන්දෙක් වගේ ආක බලාගන හිටිය, තමන්ට ලැබේ නැ පල පරෝජන නිසා. හැබැයි මේ කාලකණ්්‍යගේ හැසරීම නිසා අවසානේදී මුළු ප්‍රදේශයම අර්ගුදේකට ගියා. හැයි තුස් තිස්සකුට්ි ආරච්චේ ඇන ගත්තේ වෙන තරකඩ. තිස්සකුට්ි ආර්චි පහගේ දවස්සුල බාර්ලයින් දෙනමයි කියලා. විතුළලල්ලත් තුදනෙක්ගෙන් ලක්ෂ පාගානයක් රන්තියනවා.මීට අමතරව ඔහු බිවිතල් වෙනත් ලයිසන් දෙනම කියලත් මේ විදියටම මුදල් අයකර ගැතියෙනෝ. ඔබ දන්නවා පවතින අල්ලස් පනතන් නිසා පෞුගේ කාලේ කීප දෙෙනෙක් අර්බුදයට ගියා. ඒනිසා මේවිල්කුට දේශපාලුව රජුවම පගාගහන් නැතුව වෙනැත්තේ මාර්ගෙන් පගාගැහින් තමයි පුරද්ධක් විදියට කරගෙනයල්න්නේ. උදාහරණයක් පසිේ ගත්තොත් එෙම බ දන්වා මේ වන කොට ඉන්න දුමින්ද දිසානායක කියන තන් ශීලංකා නිදස් පක්ෂ ලකතුමාගේ මහයික දේශපාලනයටය එනකට චැපල් නයි ඔක්කත් නොති බුණු කාලකන්නේ. හැබැයි මේ කාලකන්්‍ය, පස්ස චැපල් නයින්ටයක් අරගෙන පැත්ත යනකොට පත්ත හිටපු හරක් ඕකගේ නමහනකොට හතරවටේ පන කඩාගෙන දුවනවයි කියලා බොහෝ දෙනෙක් දන්න කාරණය. මොකද ඕහුගෙපියා එකනෙ බර්ටි ප්‍රේමලාල් කියනේ ප්‍රදේශ හිටපු ප්‍රසිද්ධ හරක් හොරෙක් පෞ්ගේ කාලේ. ශේෂෙන්ම හමත ො හිට පු කාලේ මේ තක්කඩියා ප්‍රදේශයේ ජනතාවගෙන් ෘපියල් පනස්ථාගාන අරන්තියෙනවා උපාධධාරෙන්න්ට රස්සාදෙන්න්් මිත්වරණ මෙන්න මේ විදියට තමයි මේ බර්ටිල රස්සාදුන්නේ සහ ඔය මහල්ලොක්වට ප්‍රජාතන්ත්‍රවාදයගන හෑගහන දුමින්දලා වැඩකරේ. අන්න ඒක තමයි අනුගමන කරේ තිස්ස කුට්ටියයාාරච්චි, අනිත්තක තමයි දුමින්දගේ තාත්ත සල් ලිගත්තේ තුමින්දගේ අම් මහරහා. ඒ විදිටම තිස්සකුට්ියයාආරච්චි තමන්ගේ ගෑනි වෙනුවට හොරගේ නි පාවෙච්චි කල්ල තමයි මේ වැඩි කරගැනගේ. අපේරටේ පවතින නීතියනුව කසාද දෙක් නත්තන් ගෑනු දෙන්නෙ තියන් ඉනක සාමාන්‍යෙන් වැටනේ බෞව්‍යයා හැටිය. තිස්සකුට්ටි ආරචි ගනයට නොවැටනේ මේ දෙවැනි කසාදය රෙජිස්ට කල්ලා තිබිනෙ නෑ හැබැ ගෙදරගෑණිට වඩා හොඳට තිස්සකුට්ටි ආරච්චිට යම් අන්්ඩි හොඳට සල කලාතියෙන්. මේ විජෙට වැඩේ කරගෙන යනකොට යම් අවස්ථාවකදී වැඩේ කෙලවෙන තත්තුකට පත් වනේ තිස්ස උට්ටි ආරච්චිගේ මේ හොර වැඩ සම්බන්ධයෙන් මිනිස්සු කුපිතවීමත් සමගම. මොකද සමහර වෙලාවල්වෙල මේ මුදල් අරගෙනයන වැඩට හොරගෑනිගේ මිනිහස් සම්බන්ධ වෙලා තියෙන. අවසානයේදී අවස්ථාවකදී තිස්ස කුට්ට ආරච්චිට සල්ලි දීපයෙක් මුදලාලිකෙනෙක් මේ හොරම්භුවගේ මිනිහට එන්න කියලා බොන්න දීලා මේ ප්‍රශ්නයක් විසිඳගන්න කතා කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේ කතාාව දුරදික ගේල්ලා අර හොරමිනියා අ ඒ ප්‍රදේශය හිටපුේ මුදලාලිගෙන් ගුටිකෑව. ඉන් පස්සේ තිස්ස කුට්ට ආරච්චි මේ එක දැනගත්තට පස්සේ මේක පොලිසියට කියලා කෝමහරි ශේප්නියායෙන් විසිඳගන්න උත්සාහක් කර. හැබැයි. බදන්නවා මේ වෙනකොට ආණ්ඩුව ඉන්න විශාලාර්භූදයගගේ ඒ නිසා මිනිස්සු මේ වෙන කොට සමහර දේශපාලුවන්ටේ රේව කැතිපලි අරං වුණත් එලියට එන්න සූදානමින් තමයින්නේ. අවසායේදදි සිද්ද වනේ තිස්ස කුට්ටයාරච්චිගේ හොර අම්භෝගෙ සැමිය තමන්ගේ අඹුවට නොඳ පයින්න ගහලතිෙනවා මොකද තමන් මේ වෙනකොට මූුණ දීල එන්න ප්‍රශ්න නිසා. අවසායේදී තිස්ස කුටයාරච්චි, හොරාම්ඹුව ගෙදරට එන්න කියලාතිීෙන. න් මන්නේ තිස්ස කුට්ියයාආරච්චි සාමාන්‍යෙන් හරාම්ඹූ හම්ඹුවෙන්ියන්නේ ෂෝටක් ගහලා කැප්පෙකද්දාලා කාටවත් අදුරගන්න බැරවිජේයටට කියනක තමයි ප්‍රදේශවාශීන් කියන්නේ. කෝමතත් තිස්සකුට්ටියාරච්චි තමන්ගේ ගදරටේන බවද දැනගෙන හොරම්භුවගේ සැමියයා වෙනත් තැනක හැංගිල බලංගවිදලා තියනෙනවා. කෝමරි තිස්සකුට්ටියයාආරච්චි, කාමරයට ත්තු හොරාම්බුව අදාල ප්‍රශ්නේ කටතාා කරමින් ඉරිදිී රථීගලි ඒදැට තිස්සකුට්ට අරච්චින් ස්සා කල්ල තියෙනවා. මේ වෙලාබේ තිස්සකුට්ටියාරච්චි දලතියනෙ අඩි නිරුව ඇති. මේ අතර තුරේ තිස්සකුට්ටාරච්චි හිටපුඒ කාම්ර හොරාභගේ සැමිය තට්ටු කරලා තියෙනවා මොවුන්ගේ අවාසනාවට ඒ වෙලාවේ හරියට දොර ලොක් කරල තිබිලනෑ අ සැමිය කාම්මරයට පැනලා තිස්ස කුට්්‍යයාාරච්චි, හෙලු එල්ලුවෙන් එලව එලව ගහලතියන. අවසානීදි බොහොම අමාරුවෙන් කොට කලිසමත්දාගෙන ෂර්ට්ටකත් නැව තමයි තිස්සකුට්ටයාරච්චි එලියට පැන ගැන තියෙන්නේ. ඔගේ වාසනාවට ඌූ සමඟ එක් පොලිස් කාරයක් ඉඳදල ති න මේේ පොලිස්කාරත් තිස්සකුට්ටාරච්චගේ ඕනම කුප්ප කුපාඩි වැඩකට ආරක්ෂාවදන ජාති නිලධාරී. කොහමත තිස්ස කුට් ාරච්චි යන්තං උළුව බේරගෙන ගෙදරෑබේත් තියනවා. හොරාම්භෝග සමියගෙන් ගටිකාප තිස්ස කුට් රච්චට. අවලලා තෙල් ගාල තියන්නේ කසාදබූ කියල තමයි ප්‍රදේශයමිනිස්සු කියයන්. මිටටෝනි මෙන්න මේ වගේ පාදඩ කුපාඩි වැඩ තමයි අපේරටේ දේශපාලුව කරන්න. අපේර ටේමිනිස්සූ ගමඉන්න හොරා තක්කඩිය මදාාව්‍ය පාර්මේන්තු ඇරලා තමන්ගේ කරේතියාගෙන පාර්ලිමින්තුවට ගිහින්දීලා, තමන්ගේ ටැක්ස් මුදලි මේ කාලකණී නඩත්තු කරලා. නැති බල අද්දීලා අද වෙනකොට ඉල්ලං කනතත්ත්වයක් තමයි නිර්මාණය වෙලාතියෙන්. තිස්ස ගුට්ටයාාරච්චිල මේ වෙනකොට මුළු රටම උඩා කනමවා. හැබැයි උන් කිය බයිලහන්න තාමත් මේරටේ සමහර හරක් කැමැත්තෙන් ඉන්නවා. තිස්ස කුට්ටියයාරච් කියිලා බයිලගානකොට ඒකට බවිසිල් ගහලලා ජයවේවා කියන පරිසත් මේරටේ ඉන්නවා. හැබැ මේ කාල කියනි නොදන්නදේ තමයි තුුස්සු කුට් යාර්චිට ජයව කියෙන හැමවෙලාලකම තමන්ට බංග වෙනවායි කියනක තමන් නොදැන සිටීම. මේමෙ කොට තිස්කුට්ටයාාරච්චල සෙල්ලංකරන්නන්නේ බදුල්ලයින් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විත රක්නෙේ මේ රටේයින අහිංසක ජනතාවගේ ජීවිතෙක් මේ කාලකන්න ක්‍රමය වෙනස් නොකර තිස්සකුට්ටාරච්චිලවගේ බල්ලෝ බැඳදමන්න අපට හැකියාවක් නෑ. එනිසා මරාල පොයිවිජයට කයිවාරු ගැවත් මොනවිදී සදාචාරය ගැන කතාකරත් මුන්තරන් සදාචාර විරෝධී වැඩ කරන පාදඩ වැඩ කරන පාහරෝ පිරිසක් මේරටේනෑ. කාල න්නි්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමක් මේයටටේ නාමික වශයෙන් හරි ආන්ඩු පෘවස්ථාවයි කියවා අපට තමයි පරමාධි පත්්‍යේ තියෙන්නේ කියලා. එකැනේ විදායයික වස්ථාය හදි කරන බලය තියෙන්නේෙ කියන කාරන. එනිසා මින් ඉදිරියටවත් මෙවැනි පාහරයන්ට පාදරයන්ට හොරුන්ට තක්කඩින්ට කුපාඩිට චන්දයෙන් නොදී. සත්්‍ය වශයම වැඩසට අහනත් තියෙන දැක්මක් තිබෙන බොරුවට කයිවාරුණු ගහන, වාචාලකමයනුට බෘද්තිය පාවිච්චි කරන. සමාජදේශපාලන खखा්ෑ මක් සමග අපි පෙරටम ම , නमिති සී පත් තෙරමින් मा ඔබෙන් සමुගන්, ඔබ සැමටட்ட जाए.